හරි දිනනවාද ටේස්ටි කිචන් YouTube channel එකට එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමදේම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා අද අපි හදන්න යන්නේ චිකන් සහ චීස් පුරෝපු බන් එකක් ඉතින් මේක ගොඩක් රසයි හැමදේම කලින් මම මතක් කරනවා මගේ channel එක තාම subscribe කරලා නැත්තම් මේ දැම්ම පල්ලියක් තියෙනවා බලන්න subscribe button එක click කරලා දැම්ම subscribe වෙලා ඉන්න මොකද ඉස්සරහට මේ වගේ recipes ගොඩක් මම ඔයගොල්ලන්ට අරගෙන එනවා වෙනද වගේම අවශ්‍ය කරන ද්‍රව්‍යයන් සහ ප්‍රමාණයන් සේරම පල්ලියට description box එකේ තියෙනවා ඔයගොල්ලන්ට ඒක එතනින් ගන්න පුළුවන් ඉතින් අපි මේ video එක කියලා බලමු අද හදන බනිස් එක කොහොමද හරියට හදාගන්නේ කියලා. මුලින්ම වල පිරිසිදු භාජනයක් අරගෙන ඒකට ෆ්‍රෙෂ් මිල්ක් ලා රස්නෙන් මිලිලීටර 125ක ප්‍රමාණයක් එකතු කරගන්න. දැන් ඒකටම යීස්ට් ග්‍රෑම් 11කුයි සීනි තේ හැඳි 2කුයි එකතු කරලා සීනි ටික දිය වෙනකන් ඕගොල්ලෝ මේක හොඳින් කලවම් කරගන්න ඕනි. දැන් ඔයාලා මේක පීනකින් වහලා විනාඩි 5ක් විතර තියන්න. ඉතින් ඇක්ටිව් වෙනවා. මේ තියෙන විනාඩි 5කට විතර පස්සේ ඇක්ටිව් කරගත යීස්ට් ටික. දැන් ඔයාලා ඉඩ තියෙන පිරිසිදු භාජනයක් අරගෙන පාම් පිටි ග්‍රෑම් 400ක් එකට එකතු කරගෙන ලුණු කුඩු තේ හැඳි 1කුත් එකතු කරගන්න. ඊට පස්සේ ලුණු සහ පිටි ටික හොඳට මිශ්‍ර කරගෙන ඒකට දිය කරගත්ත බටර් හෝ මාගරින් ග්‍රෑම් 50ක් එකතු කරගන්න. දැන් අපි අර ඇක්ටිව් කරගත්ත යීස්ට් ටික තියෙනවනේ. අන්න ඒ ටිකත් මේ විදිහට එකතු කරලා ඕගොල්ලෝ මේක හොඳින් අනා ගන්න ඕනි. දැන් මේ විදිහට අනා ගන්න අතරේ ඕගලන්ට මේකේ තෙතමනය මදි වෙනවා. ඉතින් එහෙම මදි වුණොත් ලා රසනේ උණු වතුර අරගෙන මෙන්න මේ විදිහට ටික ටික එකතු කරලා අපිට අවශ්‍ය පදමට ඩෝ එක හදා ගන්න ඕනි. ඉතින් අවශ්‍ය පදම ඕගලන්ට මම ඉස්සරහට පෙන්වන්නම්. අපිට ඕනි කරන්නේ මේ වගේ ගොඩක් තද නැති හොඳ මෘදු ඩෝ එකක්. ඉතින් දැන් ඕගොල්ලෝ මේක විනාඩි 10ක් විතර හොඳින් නීඩ් කර ගන්න ඕනි. විනාඩි 10ක් විතර නීඩ් කරගත්තට පස්සේ අපේ ඩෝ එක තව ටිකක් සොෆ්ට් වෙලා තෙත ගතිය අඩු වෙලා අතේලෙන්නේ නැති හොඳ සොෆ්ට් මට්ටමට එනවා. ඉතින් මේ මට්ටමට ආවට පස්සේ අපේ ඩෝ එක ලෑස්ති. දැන් ඔයාලා ඉඩ තියෙන භාජනයක මේ ඩෝ එක පිපෙන්න තියන්නේ. ඉතින් මේක පිපෙන්න තියද්දී ඕගොල්ලෝ හොඳට සීල් වෙන විදියට වහ ගන්න ඕනි. ඒ වගේම ටිකක් උණුසුම් තැනකින් තියලා තියන්න. ඒක පැයක් විතර යද්දි පිපෙනවා. අපි ඒ අතරේ අපේ ෆිලින් එක හදාගමු. මම මෙන්න මේ විදිහට ගෑස් එකේ ලිප්පේ ගින්දර මධ්‍යම මට්ටමට හරවගෙන පෑන් එකක් තියාගෙන ඒකට බටර් මේස ඇඳි එකක් විතර එකතු කරලා ඒ ටික හොඳින් දිය වෙන්න දෙනවා. දැන් හීනියට කපාගත්ත සුදු ලුණු බිගි දෙකක් විතර එකතු කරලා කපාගත්ත කොච්චි කරල් හතරක් විතර එකතු කරලා කපාගත්ත ලුණු ගෙඩි භාගයකුත් එකතු කරලා මේ ටික තප්පර 30ක් විතර මේක හොඳින් බටර් වල බැදෙන්න දෙනවා. ඊට පස්සේ චිකන් බ්‍රෙස්ට් එකෙන් අරගෙන තියෙන ග්‍රෑම් 200ක් මම අන්න ඒක හීනි චූටි කෑලි වලට කපලා තියෙන්නේ. ඒකත් මේකට එකතු කරලා මේක ටිකක් කලවම් කරනවා. ඒ අතර වාරෙදි රසාණු ඕගොල්ලෝ ලුණු එකතු කරගන්න. දැන් ඕගොල්ලෝ මේ චිකන් සුදු පාට වෙනකන් ලිපේ බැද ගන්න ඕනි. මෙන්න මේ වගේ. එන්න මේ වගේ චිකන් වල පාට වෙනස් වුණාට පස්සේ තක්කාලි සෝස් මේ සැඳි එකක් එකතු කරලා හොඳින් කලවම් කරගන්න පුළුවන් ඕගොල්ලන්ට. දැන් ඕගොල්ලන්ට මෙතනදී මොසරෙල්ලා චීස් ග්‍රෑම් 100ක් වගේ එකතු කරලා කිරි මිලිලීටර 125ක් ආපහු එකතු කරගන්න මේකට. ඊට පස්සේ මේ චීස් ටික දිය වෙනකන් ඕගොල්ලෝ මේක කිරිත් හොඳට උතුරනකන් ලිපේ තියාගෙන කලවම් කලමින් රත් කරගන්න ඕනි. මෙන්න මේ වගේ කිරි ටික උතුරගෙන එද්දී ඕගොල්ලන්ට පුළුවන් මේකට පාම් පිටි මේස ඇඳක් එකතු කරලා ලිපේ ගින්දර අඩු මට්ටමේ තියාගෙන මේක හොඳින් උකු මට්ටමට එනකන් කලවම් කරන්න. මෙන්න මේ වගේ උකු වුණාට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මේක ලිපෙන් ඉවත් කරගන්න. මේ තියෙන්නේ පැයකට පස්සේ අපේ පිටි මෝලිය ඕගලන්ට පේනවා තියෙක දැන් ඩබල් සයිස් වෙන්න පිපිලා තියෙන්නේ. දැන් මම මේකේ තියෙන වාතය මෙන්න මේ විදිහට අතින් ප්‍රෙස් කරලා ඉවත් කරගෙන මේ පිටි මෝලිය ආපහු සරයක් වර්කින් ටොප් එක උඩට මෙන්න මේ විදිහට ගන්නවා. දැන් මම මේක පොඩ්ඩක් තුනී කරනවා. ගොඩක් තුනී කරන්න යන්නේ නැහැ. මොකද අපි මේක බෝල හදා ගන්න ඕනි ප්‍රමාණය කුඩා කොටස් වලට වෙන් කර ගන්නවා. ඒ හින්දා පොඩ්ඩක් තුනී කරගෙන මෙන්න මේ වගේ කෑලි වලට වෙන් කර ගන්නවා. දැන් මේ විදිහට වෙන් කරගත්ත කොටස් වලින් මෙන්න මේ වගේ කුඩා බෝල හදා ගන්න ඕනේ ඔයගොල්ලෝ. ඉතින් මේක ඔයගොල්ලෝ හදා ගන්න බලාපොරොත්තු වෙන බනිස් එකේ ප්‍රමාණය අනුව ලොකු පොඩි වෙන්න පුළුවන්. මම ඉතින් සාමාන්‍ය ප්‍රමාණයෙන් තමයි මේ ඔක්කොම හදාගන්නේ. දැන් මේ විදිහට වෙන් කරගත්ත බෝල වලින් මම එක බෝලයක් අරගෙන මේ වගේ තුනී කරගන්නවා. මෙතනදිත් ඔයගොල්ලෝ මේක ගොඩාක් තුනීවට නිකන් අර නූල වට්ටමට තුනී කරන්න යන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයේ ඝනකමක් තියලා තුනී කරගන්න. ඊට පස්සේ අපි අර හදාගත්ත චිකන් ෆිලින් එක තියෙනවනේ අන්න ඒක මේ විදිහට එකතු කරලා මේක හොඳට සීල් වෙන විදිහට මේ වගේ සීල් කරගන්න ඕනි.
මෙන්න මේ වගේ හොඳට සීල් වෙන විදිහට ඔයගොල්ලෝ මේ බනිස් එක හදා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ බනිස් එක බේක් කරන්න බලාපොරොත්තු වෙන ට්‍රේ එක අරගෙන ඒකේ බටර් හෝ මාගරින් ටිකක් හොඳට ගා ගන්න. ඊට පස්සේ අපි අර හදාගත්ත බනිස් ටික මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ මේ ට්‍රේ එක උඩින් තියා ගන්න ටිකක් ඉඩ ඇතිව. දැන් ඔයගොල්ලෝ මේක රෙද්දකින් වහලා විනාඩි 30ක් විතර හොඳින් පිපෙන්න තියන්න. විනාඩි 30කට විතර පස්සේ ඔයගොල්ලන් මේ බනිස් ටික පිපිලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ බිත්තරයක් මේ වගේ ගසාගෙන මේ බනිස් හැම එකක්ම මේ වගේ එග් වොෂ් කරගන්න. දැන් ඔයාලා සෙල්සියස් අංශක 180ට ප්‍රී හීට් කරගත්ත අවන් එකේ විනාඩි 20ක් මේ ටික බේක් කරගන්න ඕනේ. මේ තියෙන්නේ මේ විදිහට බේක් කරගත්ත බනිස් ටික අපි මේක දැන් තවත් රෙදි කෑල්ලකින් වහලා විනාඩි 10ක් විතර නිවෙන්න තියමු. හරියටින් විනාඩි 10කට විතර පස්සේ මම මේ වගේ රෙදි කෑල්ල ඉවත් කරලා බනිස් ටික මේ ට්‍රේ එකෙන් ඉවතට ගන්නවා. ඕගොල්ලන්ට පේනවා ඇති ඒක හොඳ සොෆ්ට් එකකට තියෙනවා. මේ විදිහට ඔයගොල්ලන්ට ගොඩක් ලේසියෙන් බනිස් එකක් හදා ගන්න පුළුවන්. ඉතින් මේක චිකන් සහ චීස් රසට තමයි මම අද හදාගත්තේ. ටිකක් සැර වෙන කොච්චි දැම්ම. ඉතින් ඒ දාන ෆිලින් එක ඔයගොල්ලන්ගේ කැමැත්තන ඔයගොල්ලන්ට එහා මෙහා කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේකත් ඔයගොල්ලන්ට වටින රෙසිපියක් වෙන්න ඇති කියලා. හරි, ඔයාලා දකින්න ඇති කොහොමද චිකන් සහ චීස් පිරුණු බන් එකක් හදාගන්න කියලා. ඉතින් මේකේ ෆිලින් එකට දාගන්න දේවල් ඔයගොල්ලන්ගේ කැමති කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ගේ තීරණය අනුව තමයි වෙනස් වෙන්නේ. ඉතින් මේක හදලා බලන්න ගොඩක් රස රෙසිපි එකක්. තවත් දවසක මගේ රසවත් කෑමක් කරන්නේ ටේස්ටි කිචන් YouTube channel එකේ. ඔයාලව හම්බෙන්න මම ආපහු ඉක්මනට මේ නම් එතකන් පරිස්සමින් ඉන්නවා.